ශ්‍රී ලාංකීය නිදහසේ වර්ධනය උදෙසා අපේ මුතුන් මිත්තන් කළ අරගලයන් තුල සුවිශේෂී අවස්ථා තිබුණා 65 වසරක් පුරාවට ශ්‍රී ලාංකික ජීවිත වර්ධනය කළ DFCC බැංකුවෙන් ඔබටගෙන එන එවන් අපූරු සම්දිස්ථානගත කතාවක් මේ 1948 ජාතික නිදහස මේ අවදීදී අපේ රටේ නිදහස් අරගලය අංශ කිහිපයකින්ම පෝෂණය වුණා එස් මහින්ද හිමි පියදාස සිරිසේන W.A. සිල්වා කුමාරතුංග මුනිදාස වැනි සාහිත්‍ය ධරයන් ජාතික චින්තනය දේශාභිමානය වඩවන නිර්මාණ කළා ජාතික ව්‍යාපාරයේ මහා පෞරුෂයක් වුණු ශ්‍රීමත් අනගහරික ධර්මපාලතුමා අපගේ සංස්කෘතික වටිනාකම් පෙරට රැගෙන ආවා දැයි දියුණුවට දේශීය නිෂ්පාදන මුල් කරගත් ආර්ථිකයක් ගොඩනැංවීමේ සහ ශික්ෂණයක් සහ විනයක් ඇති ජීවන රටාවකට හුරුවීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා අපේ රටේ දේශපාලන නිදහස වෙනුවෙන්ද සාමූහික අරගලයක් දියත් වුණා ජාතියේ පියා නමින් විරුදාවලිය ලැබූ DS සේනානායක SWRD බණ්ඩාරනායක FR සේනානායක ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදම් DB ජයා සිද්දිලිප්පි වැනි සියලු ජනවර්ග නියෝජනය කළ නායකයින් දේශපාලන නිදහස අර්ථවත් කිරීමට කැප වුණා 1948 පෙබරවාරි 4 වන දින අප ලැබූ නිදහස වඩාත් වර්ධනය වූ සංදිස්ථානයකට 1972 වසරේදී සම්ප්‍රාප්ත වුණා. ඒ අපේ රට ජනරජයක් බවට පත් වෙමින්. ඒ අනුව නිදහස යනු දිනෙන් දින වර්ධනය වන දෙයක්. දිනූ නිදහස දිනෙන් දින ඉදිරියටම වර්ධනය කර ගන්නට අපිත් කැප වෙමු. යුගයෙන් යුගය වර්ධනය කරගත් 73 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු